ශතවර්ෂ ගණනාවක් පුරාවටම මිනිසා දැකපු අපූරු සිහිනය නම් කාලය හරහා ගමන් කිරීමයි. ඇත්තටම කාලය හරහා ගමන් කරන්න පුළුවන්ද? ඇල්බර්ට් අයින්ස්ටයින්, රිචඩ් ගොඩ් සහ ස්ටෙෆන් හෝකින් සැනි ලෝසුපතල විද්‍යාඥයින්ට අනුව කාලය හරහා ගමන් කිරීමට යම් හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස මෙන්න. අංක 1. වෝම් හෝල්ස්. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේන සෛද්ධාන්තික සිද්ධාන්තයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් වෝම් හෝල් එකක් කියන්නේ කාලය සහ අවකාශය අතර දීර්ඝ ගමන් කෙටි කරන කෙටිමගක්. එහෙමත් නොමැතිනම් ෂෝට්කට් එකක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. නමුත් එය සෛද්ධාන්තික කරුණක් බව මතක තබා ගන්න. එම වෝම් හෝල් එකක් කරහා ගමන් කරන්න පුළුවන් වුණොත් අවකාශයේ යම් තැනක සිට වෙනත් තැනකට ගමන් කරන්න පුළුවන් වගේම කාලයේ යම් අවස්ථාවක සිට කාලයේ වෙනත් අවස්ථාවකටද ගමන් කරන්නට පුළුවන්. ඉන් අදහස් කරන්නේ කාලය හරහාද ගමන් කළ හැකි බවයි. නමුත් මෙවැනි වෝම් හෝල්ස් ඉතාමත්ම භයානකයි. මොකද එය හදිසියේම බිඳ වැටිය හැකි අතර හානිකර විකිරණ සහ ආගන්තුක පදාර්ථයන්ද පිටවෙන්නට පුළුවන්. අංක 2. අතිවිශාල කළුකුහර. මහාචාර්ය හෝකින් මහතා පවසන්නේ මෙම අතිවිශාල කළුකුහර ස්වභාවික කාලයන්ත්‍රයකට සමාන කළ හැකි බවයි. ඉහළ ඝනත්වයකින් යුත් මෙම කළුකුහර කාලය මත විශ්මයජනක බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් යම්කිසි යානාවකට බ්ලැක් හෝල් එකක් මත කක්ෂගත වෙන්න පුළුවන් වුණොත් ගත වෙන සෑම මිනිත්තු 16කින්ම ඔවුන්ට අත්විඳින්නට ලැබෙන්නේ මිනිත්තු 8ක කාලයක් පමණයි. මින් අදහස් කරන්නේ කාලයෙන් හරි අඩක ප්‍රමාණයක් පමණක් අත්විඳින්නට ලැබෙන බවයි. එය කාලය හරහා ගමන් කිරීමකි. අවුරුදු 5ක් ඔවුන් එහි ගත කළොත් ඔවුන් නොදැනුවත්වම අවුරුදු 10ක කාලයක් ගත වී ගොස් සමහරයි. පෘථුවියට පැමිණ බැලූ විට ඔවුන්ට වඩා අනෙක් අය අවුරුදු 5කින් වයසට ගොස් තිබෙන බව උපකල්පනය කරන්නට පුළුවන්. එම බ්ලැක් හෝල් ඉතාමත්ම භයානක වන අතර ආලෝක වර්ෂ 20,000ක් පමණ ඇතට වෙන්න ශීරපතයේ මධ්‍යට වෙන්න පිහිටා තිබෙනවා. අංක 3. ආලෝකයට වඩා වේගයෙන් ගමන් කිරීම. ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිනම් කාලය හරහා ගමන් කරන්න පුළුවන් බව තවත් එක් මතයක්. උදාහරණයක් විදියට කිව්වොත් තත්පරයකට සැතපුම් 186,000ක නොනවතින වේගයක්. භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු වන බ්‍රයන් කොක්ස් මහතා පවසන පරිදි ඔබ ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළොත් අන් අයට සාපේක්ෂව ඔබේ ඔරලෝසුවේ කාලය ගමන් කරන්නේ ඉතාමත්ම සෙමින්. ඉන් අදහස් කරන්නේ කාලය හරහා ගමන් කළ හැකි බවයි. නමුත් නූතන භෞතික විද්‍යා නියමයන්ට අනුව කාලය හරහා ගමන් කිරීම කිසිලෙසකින්වත් කළ නොහැකි. මිනිසා අනාගතයේ යම් දිනක කාලය හරහා ගමන් කරාවිද ඔබේ අදහස අපි සමග බෙදාගන්නටත් අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා.